සේයා සදෙව්මි තව වසර ගණනක් යනතුරුත් අමතක නොවන ඒ නමේ අයිතිය ඇට 2010 අවුරුද්දේ උපත ලැබූ සේයාව 2015 වසරේදී ඝාතනය වූ පුවත ඒ සමයේ සියලු හදවත් කම්පා කර වූ ප්‍රවෘත්තියක් වුණා ඊටත් වඩා සේයාගේ ඝාතනය සිදු කළ පාපතරයා සොයන්නට පොලිසියගත් අසාර්ථක උත්සාහයද දිගින් දිගටම බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක් වුණා වරින් වර මාධ්‍ය හරහා සැකකරු ඇල්ලුවා කියමින් විවිධ පුද්ගලයන් පොලිස් දෙලට කොටු කරගත්තා වුණත් සැබෑ සැකකරු අල්ලා ගැනීමට පොලිසියට අතිවිශාල කාර්යභාරයක් සිදු කරන්නට වුණා පසුගිය දිනක සේයාගේ ඝාතනය ගැන නවතම කතාබහක් ඇති වුණේ පොලිසියේ උසස් නිලධාරියෙක් පාසල් දරුවන් අමතා සිදු කෙරූ කතාවක් නිසායි සේයාගේ ඝාතකයා සිදු කළ ප්‍රකාශයක් ඒ මහතා මේ අයුරින් අනාවරණය කර තිබුණා සේයා මල් පිටක් වගේ ලස්සන පැටියා අවුරුදු 4 මාස 8 අපරාධ කාර්යාලය 12 තියට ගිටපැන්නේ මේ අපරාධකාරයා සේයාව උස්සන් කිලෝමීටර් 2ක් ගම්මැද්දේ දිව්වා මේ පුංචි පැටියා කෑ ගහලා ඇඬුවා ඒ අනනකොට ඒ මිලේච්ච තිරසනා කට මිරිකුවා ඒ වෙලාවේ කියන විදිහට කිරි දතක් 2ක් ගැලවිලා තියෙනවා මේ අපරාධකාරයා ජීවිතයට ඉස්කෝලේ ගිහින් නැහැ ඇඟිලි අස්සන් ගහන්නේ මේ සේයාට අපරාධය කරපු අපරාධකරුවා වෙනුවෙන් කිසිම අධිකරණයක කිසිම නීතිඥයෙක් නැගිට්ටේ නැහැ ඇයියේ ඒ තරම් මිලේච්ච අපරාධයක් කරලා තිබුණේ රජයෙන් නොමිලේ නීතිඥ මහත්තයෙක් පත් කළා එයා මගේ සමකාලීනයෙක් මම ඇහුවා නඩුව දවසේ මොකද වුනේ කියලා නඩුව දවස උදේ මේ සමන් ජයලත් කියන පාපතරයා කෝඩුව ඇතුලේ ඉඳලා අත් දෙක එකතු කරලා වැඳලා කිව්වලු සර් සර්ට පුදු බව අත් වෙනවා සර් අද නඩුව කතා කරනවා සර් මං වෙනුවෙන් කතා කරන්න එපා ඔය හෙන ගහන අපරාධේ මම කළා මට දැන් රැයට නිින්ද යන්නේ නැහැ මට ඒ ළමයාගේ ඇස් දෙක මැවිලා පේනවා මාව එල්ලලා මැරුවත් මම මේ දේ අධිකරණේ කියනවා මේ අපරාධකාරයාට මරණීය දඬුවම් දුන්නා ඔහු තාම ඉන්නවා කූඩුව ඇතුලේ දන්නවද මේ කෙනත් පොඩි කාලේ අපයෝජනයට ලක් වෙලා තියෙනවා කොහොම වුණත් පොලිස් පරීක්ෂකතුමාට අමතකුණු සේයාගේ මරණේ පොලිසිය අසමත්කම බොහෝ දෙනෙක් කමෙන්ටු විදිහට අදාළ වීඩියෝවට එකතු කරලා තිබුණා මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව subscribe කරන්න